කැපුවන්. ඔය අන්තිම ප්‍රෝග්‍රම් එකේදී අන්තිම කතාවෙදි මම කියලා තිනවා ඔය පන්ති පහ ගැන කතාවක්. ඒකේ සමහර එක මෙන්කලා තිබුණා, ඒ කියන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන කන්ටෙන්ට් එක පිළිබඳව කතා නොකර ඒක අර ඒක පළවෙනි පාඩමද දෙවෙනි පාඩමද පළවෙනි පන්තියද දෙවෙනි පන්තියද වගේ එකක් ඇල්ලීම වැරදි කියලා. ඒක මේ ප්‍රශ්නේ. ඒකේ ඊටු ටිකක් තේරුම් ගන්න ඕනේ කාරණාව. ඒ කියන්නේ මම කියන්නේ පන්ති පහ ඕකේද, ඒක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ඕකේද, එහෙම නැත්නම් ඒ සබ්ජෙක්ට් හරිද එකඟ වෙන්න පුළුවන්ද කියන කතාව නෙවෙයි. දැන් පන්ති පහ කියන කතාව සහ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එක ජනකාන්ත මිත්‍යාවක් තිබෙනවා කියන එකයි අපි කියන්නේ. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය 1970 දශකයේින් අවසන් වූ එකක්. දේශපාලන පක්ෂවලට දේශපාලන ව්‍යාපාරවලට කලින් කලට අවස්ථානෝචිත විදිහට දේශපාලන ප්‍රතිපත්ති එහෙ මෙහෙ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙක් මෙහෙක් කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට ගමු. බණ්ඩාරනායක වුණහේ සේනානායකලත් එක්ක එකම ආණ්ඩුවේ ඉන්නවා. ඊට පස්සේ ප්‍රතිපත්ති එහෙක් මෙහෙක් කරගෙන ඇවිල්ලා 56 ආණ්ඩුව පිහිටවනවා. හරි. ඊට පස්සේ ඒ ප්‍රධාන බෙදීම එතන සිද්ධ වෙනවා කියලා ලංකාවේ පාලනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කියන එක නිර්මාණය වෙන්නේ ඔය එහෙක් මෙහෙක් වීමත් එක්ක. ඊට පස්සේ ඒගොල්ලෝ සම්පූර්ණ මාවත් දෙක කියන්නේ අර්ක ධනවාදී නව ලිබරල්වාදී එහෙම කියලා නිකන් ඒ ධන කෑල්ල ධනවාදී කෑල්ල කියලා. දකුණු පැත්තට ඒගොල්ලෝ යාගෙන යනවා. ඒගොල්ලෝ දකුණු පැත්ත දේශපාලන පක්ෂයක් හැටියට නම් කරන්නේ. බණ්ඩාරනායක උන්නහගේ දේශපාලන පක්ෂයේ ඒක වමට බර වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් හැටියට ප්‍රගතිශීලී ජනතාව සංඝ වෙද ගුරු ගුවි කම්කරු කණ්ඩායම සමග ඒගොල්ලෝ එක ගමනක් යනවා. ඒගොල්ලෝ අවස්ථාවෙන් අවස්ථාව මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සරල බෙදා ගැනීමකට මේ දෙක විතරක්ද පැත්තට බෙදාගත්තා. අවස්ථා ගණනාවකදී ඒගොල්ලෝ එකතු වෙලා තියෙනවා. අවස්ථා ගණනාවකදී ඒ වගේ මේගොල්ලෝ වෙන් වෙලත් තියෙනවා. දැන් අද වෙනකොට අවිල්ලා මේක සම්පූර්ණයෙන්ම විකෘතියක් බවට පත් වෙලා UNPA එක්සත් ජාතික පක්ෂය වෙනත සමගි ජන බලවේග විශාල ප්‍රමාණයක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් දේශපාලනේ පටන් ගත්ත මිනිස්සු පොහොට්ටුවේ ඉන්න තරමක් යවුන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂෙන් දේශපාලනේ පටන් අරගෙන එහෙම ආපු අය. විශාල ප්‍රමාණයක් ඉන්නේ එහෙම ආපු අය. එතකොට දේශපාලන ප්‍රතිපත්ති කලින් කලට දේශපාලන ව්‍යාපෘති වෙනස් කරනවා. මම කියන්නේ ඒ වගේ ප්‍රධාන දේශපාලන පක්ෂ පිළිබඳව යම් විවේචනයක් තිබුණා. ලෝකයේ දේශපාලන ව්‍යාපෘති තිබෙනවා, දේශපාලනඥයෝ ඉන්නවා. උදාහරණයක් ඇරෙට ගත්තම මේ ජීවත් වෙන ප්‍රංශය දැන් වර්තමාන ජනාධිපතිවරයා ඉමානුවෙල් මැක්‍රෝන් 2012-2017 සමාජවාදී ආණ්ඩුවේ ආර්ථික විෂයභාර ඇමතිවරයෙක් හැටියට කටයුතු කරනවා යම් කාලයක්. ඒක සමාජවාදී ආණ්ඩුවක්. ඒක වමේ ආණ්ඩුවක්. ෆ්‍රාන්ස් හොලන්ඩේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව. හැබැයි දැන් ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු වෙච්ච යම් දක්ෂිණාංශික මුහුණුවරක් තිබෙන ඒක ඔය කියන අර කියන නිකන් හිමර පට්ට ධනවාදී රටවල් පට්ට ධනවාදී දේශපාලන පක්ෂ කියන තර නෙමෙයි ඒක තියෙන්නේ. එහෙම තැනකට වෙනස් වෙලා සංක්‍රමණය වෙලා තිබෙනවා. එහෙම ලෝක ඉතිහාසෙත් ඕන තරම් එහෙම දේශපාලනඥයෝ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති, සමාජ සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්ති පිටින්ම ගිඩි පිටින් වෙනස් කරලා තිබෙනවා. එතකොට ඒ පක්ෂාතුල තිබෙන කුඩා කුඩා දේවල් සංශෝධනය කර ගැනීම. දැන් උදාහරණයක් ඇරෙට අපි ගමු. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉන්න ගෝඨාභය රාජපක්ෂ උතුමාණන් 2019 ඔක්තෝබර් 9 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී සඳහන් කරා සියලු දෙනාට රසායනික පොහොර නිකන් දෙනවා කියලා. අපි 350 ගන්නෙත් නැහැ, අපි නිකන් දෙනවා කියලා. ඒ කියන්නේ සියලු වගාවන් වලට මොකද්ද කියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා ගෝඨාභය මේක මේවට විතරක් නෙමෙයි මේවට දෙන්න කියලා. තර يعني සාමාන්‍ය මිනිහෙක් කටින් කියන එකට සමගාමීව තමයි අංග චලනයන් තියෙන්නේ. නේ මොකුත් නැහැ. කටින් යන්නේ වෙන ටෝන් වෙන රිද්මයක්, අත යන්නේ වෙන රිද්මයකට. කොහොම හරි නටනට කිව්වා කියලා අවසානයේ ගෝඨාභය ආණ්ඩුව ගත්තට පස්සේ මොකද්ද කරේ? ආණ්ඩුව ගත්තට පස්සේ දුන්න නැති යවුන්ට දෙන එක කෙසේ වෙතත් දුන්නේ උන්ටත් ඉන්න බැරි වෙන්න කෙලවල දැම්මා. අර චීනෙන් මෙට්‍රික් ටොන් 960,000ක්ද 96,000ක්ද අර ජරාව ගෙනල්ලා. ඊට පස්සේ මොකද්ද කරේ? ඩොලර් මිලියන 6.9ක් වන්දි. ඒක වන්දියක්, ඇත්තටම වන්දියක් ගෙව්වා. පොහොර අංශු මාත්‍රයක් ගන්න නැතුව ගෙව්වා. ඉතින් එහෙම දැවන්ත ප්‍රතිපත්ති වෙනස් කිරීම කරලා රටට මහ විශාල හානි සිදු කරලා තිබුණා. ඒවා
ඒවා කරනකොට ඒ වෙනස් කරන වෙනස් කරන වෙනස් කරන වෙනස් කරන එකක් ගානේ සාදු කියමින් හිටපු සමහර අයට යම් යම් දේශපාලන ව්‍යාපාර මං කියන එක සාජිවිට වෙන්න පුළුවන්, ඒක UNP එකට වෙන්න පුළුවන්, ඒක ශ්‍රී ලංකාවකට වෙන්න පුළුවන්. යම් යම් සංශෝධන සිද්ධ කරනකොට ඒවට ඌයව වෙනව නෙමෙයි. කියන්නේ ඒවා එක පැටලෙමින් ජීවත් වෙන්න උත්සාහ කරන දැන් ඔය ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එකේ යම් එකක් තමයි රණසිංහ ප්‍රේමදාස 13 වෙනි ආණ්ඩුක්‍රම භාෂා සංශෝධනය සම්බන්ධයෙන් රණසිංහ ප්‍රේමදාසගේ ස්ථාවරය ඉදිරිපත් කරනවා, තෝස්සනවා, ඡන්ද දෙනවා, එවිනුවෙන් පෙනීන එක නෙවෙයි. ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් රණසිංහ ප්‍රේමදාසගේ භූමිකාව මොකක්ද, ඒ භූමිකාව මොකක්ද කියන එක දේශපාලන ඉතිහාසයේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා, ලියවිලා තිබෙනවා. ඊට පස්සේ මහින්ද අපාභිවර්ධන කියලා කින්නේ කතානායක පුටුවේ වාඩි වෙලා ඉන්නේ අර බලු කන්දක් අදාගෙන. මහින්ද අපාභිවර්ධන ඉන්දුලංකා ගිවිසුම සම්බන්ධයෙන් මොකක්ද දරපු ස්ථාවරය, ඒ ස්ථාවරයේ දරුවාට පස්සේ රනිල් වික්‍රමසිංහගේ හම්බෙච්ච තෑග්ග මොකද්ද, හරිද? එවැනි පසුබිමක මහින්ද අපා ආසන්නයේදීම නැවත වතාවක් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒ තමන් ඉන්දුලංකා ගිවිසුම සහ මේ පළාත් සභා සංකල්පය ඉන්දියානු මැදිහත් වීම හරහා ලංකාවේ සිද්ධ වෙච්ච දේශපාලන ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වමින් ඒ ගුටිපවා කාපු මහින්ද අපා අබේවර්ධන අවසානයේ මහාමති කෙනෙකුත් වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ මේ රට වෙනුවෙන් අවස්ථානෝචිත විදිහට ප්‍රතිපත්ති වෙනස් කිරීම වගේ ඒවා. එතකොට ඒක තමයි කියන්නේ ඒ තියෙනවද නැද්ද කියන කීට පසු කාලීන ඔය 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 ජවිපේ අධ්‍යාපන වැඩ කියන ඒවා සෑහෙන්ට වෙනස්ලා තියෙනවා. මං ඔය අපේ ආසන සහෝදරෙක් අපිට ඕවා උගන්වන්න දාපු මිත්‍රයාට මං කතා කරලා අයියෝ මේ මෙහෙම එකක් ඉගෙනුනේ නෑ නී බොහොරටනේ පන්ති කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ නෑ බං එහෙම එකක් තිබුණ නෑ ඒ කාලේ කියලා. එහෙම එතකොට ඒ කියන්නේ අනුපිළිවෙල සම්බන්ධ මූලික පදනමත් එහෙමයි. කියන්නේ මිනිහෙකුට පාරටම නිකන් කවුරු හරි කෙනෙක් දේශපාලන ව්‍යාපාරයකට අඩ ගහ ගන්නා වෙලාවක නිකන් අපි හිතමු ඉන්දියානු ව්‍යාප්තවාදී පැත්තකින් තියනවා. දැන් මේ වෙලාවේ තියෙනවා මොකක් හරි නිකන් යුරෝපීය ව්‍යාප්තවාදය, චීන ව්‍යාප්තවාදය, හරි ඇමරිකානු ව්‍යාප්තවාදය, හරි මොකක් හරි එකක් එහෙම එකක් එකපාර උගන්නන්න පුළුවන්ද මිනිහෙකුට දේශපාලන දැනුම ලබා දෙන්න හෝ දේශපාලන පදනමක් නිර්මාණය කරන්න? කියන්නේ common sense. සහ මේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන කතාව උස්සමින් සමාජ ජන බලවේගය හැම වෙලාවෙම පෙන්වන්න උත්සාහ කරන කතාව ප්‍රේමදාසගේ පක්ෂේ පෙන්වන්න උත්සාහ කරන කතාව තමයි. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ඒගොල්ලෝ ඒ කාලේ ඉන්දියාවට විරුද්ධ වෙමින් සිටියා. දැන් ඉන්දියාව සමග එකට වැඩ කරන්න කැමති කියන එක නිකන් සමච්චලයට වගේ කියන්න තියෙන්නේ. එතකොට ප්‍රේමදාස තමන්ගේ දේශපාලන ඒ තීරණාත්මකම කාල පරිච්ඡේදයේ ජනාධිපති වෙලා ඉන්න කාලේ මිනිමරුවා. ඒතර ඒ ප්‍රතිපත්තිය වෙනස් නොකර සජිත් ප්‍රේමදාස ඉස්සරහටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවද? පියාණන්ගේ නාමෙන් පියාණන් කරපුවම මං ඉස්සරහට කරනවා. මං කිසි එකක් වෙනස් කරන්නේ නැහැ. කිසිම වෙනස් තීන්දුවක් ගන්නෙ නැහැ. ජන නැගිටීමක් සිද්ධ වුණොත් මිනිස්සු මට විරුද්ධව පෙළපාලි ගියොත් පියාණන්ගේ මගම මමත් යනවා. ද යම් විරුද්ධ කණ්ඩායමක් කැරලි ගැහුවොත් පියාණන්ගේ මග යමින්ම මම ජාතික තනයෙන් සහ ඒ බලය පාවිච්චි කරලා උදව් උපකාරාදිය කරනවා කැරලි කණ්ඩායම් වලට. එහෙමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආතල් දෙනවා මේ දවස්වල අම්මට හුඩු වෙන්නේ කියන්නේ ඇති කියනකම් ආතල් දෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සමහර ආතල් ඇත්තනම ඒ කියන්නේ මාරයි අර දෛවයේ සරමකට සිද්ධ වෙන දේ වෙන්නේ. දෛවයේ සරදමක් ඇත්තරම මේ දෙගොල්ල මේ කණ්ඩායම් දෙකටම. නිමල් සිරිපාල උන්නහේ නිතර රට වෙනුවෙන් අවදි වෙලා ඉන්න නිමල් සිරිපාල සාරදී දුෂ්මන්ත මිත්‍රපාලට චාර් මිත්‍රපාලගේ පුතාට ලියුමක් යවනවා. දැන් සිරිසේනට මේ පක්ෂේ සභාපති හැටියට වැඩ කරන්න බැරි නිසා දේශපාලන මණ්ඩලයේ කැඳවලා වහාම තීන්දුවක් ගන්න කියලා. සාරදී දුෂ්මන්ත තාමයි මෛත්‍රීපාල සිරිසේන එක්කිනවා. තාම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස 2024 අප්‍රේල් මාසයේ 9 වෙනිදා මේක අන්තර්ජාලයට දාන මේ උදෑසන 6:30 වන විට සාරදී දුෂ්මන්ත මිත්‍රපාල මෛත්‍රීපාල සිරිසේන එක්කිනවා. 7 වෙනකොට මොනවා වෙලා තියෙයිද කියලා මන් දන්නේ නැහැ හුදි. දැන් එහෙම කිව්වට පස්සේ සාරති ලියුමක් යවනවා නිමල් සිරිපාලට. ඒක කරන්න බෑ කියලා. ඊට පස්සේ නිමල් සිරිපාල ඒ දේශපාලන මණ්ඩලයේ ඉන්න සමාජිකයින්ට පුද්ගලිකව කතා කරලා දේශපාලන මණ්ඩල පොලිටිකල් බියුරෝ එක කැඳවනවා පදනම් ආයතනයට. ඒකේ ඉන්න අය නැති අය ආදි වශයෙන් හුඟක් අය මේකට සහභාගී වෙලා තිබෙන බව කියනවා. එතකොට චන්ද්‍රකා කුමාරතුංග පිටස්තර කෙනෙක් හැටියට
දාසිට අනුව 2022 11 21 හෝ ඊට ආසන්න දිනකදී චන්ද්‍රිකා කුමාරතුංගගේ සමාජිකත්වයේ පවා හොසි කරලා තිබෙනවා. ඒතර සමාජිකත්වයේ පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැති කෙනෙකුත් මේකට සහභාගි වෙලා තිබෙනවා කියන එක තමයි තර්කය. ඇවිල්ලා ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා සිරිපාල සමග නැගිටින්න. හරි. ඊට කලින් සිරිපාල නැගිටවල ඉන්න ඕනේ. නිමල් සිරිපාල සමග නැගිටින්න. වැඩ බලන සභාපතිවරයා හැටියට නිමල්ව පත් කරන්න තීරණයක් ගන්නවා දේශපාලන මණ්ඩලය. මම හිතන්නේ සමාජිකෝ 6 දෙනයි ඇවිල්ලා තියෙන්නේ 15 දෙනෙක් ඉන්න දේශපාලන මණ්ඩලය. ඒ තකහනියම මේගොල්ලෝ ඒ තීන්දුවත් අරගෙන දුවගෙන යනවා රාජකීය තිබෙන ජනා මේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, මැතිවරණ කොමිසමේ කාර්යාලයට ගිහලා මේ තීන්දුව පිළිබඳව දැනුම් දීමක් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ තීන්දුව තහවුරු කරගන්නවා. මේක මේ දක්වා ගොඩනැගිච්ච ලස්සන විදිහ තමයි. මෙතන යම් වෙනසක් මේක ඇතුලේ ගේම් එකක් ගහන්න උවමනාවක් තිබුණා. ඒ උවමනාවට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ඕනෑවටත් වඩා මෛත්‍රීපාල සිරිසේන සලසා දුන්නා. ඒ කියන්නේ මේ අවසානයේ මේක ලිපේ තියලා ඊවේ පදනම් ආයතනයේ උනාට හරි මේක අවසාන වතාවට මේ ලිපෙන් උයපු මාළුව බෑවේ මයිත් කවුද දුමින්ද දිසානායකලා මහින්ද අමරවීරලා චන්ද්‍රිකාලා සිරිපාලලා කට්ටිය උනාට මේ කෑම එක සම්පූර්ණයෙන්ම පිළියල කෙරුවේ මෛත්‍රීපාල සිරිසේන. මේකට අවශ්‍ය ප්‍රධාන පදාර්ථය දැම්මේ, මේකට අවශ්‍ය අඩුම කුඩුම සියල්ල දැම්මේ, සියල්ල දාලා මේ මාළුව ඉදෙන්න පුළුවන් විදිහට ව්‍යංජනය හොඳේ. මේ ව්‍යංජනේ ඉදෙන්න පුළුවන් ඉදෙන්න අවශ්‍ය සියලු අඩුම කුඩුම ටික සැප සම්පත් ටික ඕනෑපාකම් ටික සම්පූර්ණ කරලා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඒතර මෛත්‍රීපාල සිරිසේනට දැන් ඇඩ්‍රස් නැති තත්ත්වයක් පත් වෙලා තිබෙන්නේ මේක නිසා. හැබැයි ඒගොල්ලෝ මෛත්‍රීපාල සිරිසේන ගමේ චණ්ඩියාගේ ඇඟේ හැයියෙන් මේක කරන්න ගියා නුවණ භාවිත නොකොට. හැබැයි අර කට්ටිය ඒ වැඩේ ලස්සනට කරා. මේ සියල්ල එකතු කරගත්තා. එක්තරා තීරණාත්මක තර්කයකට ආවා. චන්ද්‍රිකා උසාවි ගියා සභාපතිවරයා හැටියට සිරිසේනුන් හැට වැඩ කරන්න තියෙන හැකියාව අත්හිටෙව්වා. ඒ සමගම දේශපාලන මණ්ඩලය කැඳෙව්වා. ඒ සමගම තීරණයක් අරගෙන තිබෙනවා දැන් සභාපති දුරය සම්බන්ධයෙන්. මෛත්‍රීපාල සිරිසේනට මේකට සහභාගි වෙන්න බෑ. සභාපතිවරයා කියන නිල තත්වෙන එක. සභාපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකාව අධිකරණ තීන්දුවකින් අත්හිටෙව්වම දේශපාලනයේ මණ්ඩලය රැස් කරත්, මධ්‍යම කාරක සභාව රැස් කරත්, සමස්ත ලංකා කාරක සභාව රැස් කෙරුවත් සභාපති කියන කැපැසිටි එකෙන් මෛත්‍රීපාල සිරිසේනට මේවට සහභාගි වෙන්න බෑ. මොකද සභාපතිරට වැඩ කරන එක උසාවියෙන් නවත්තලා තියෙන්නේ. එතකොට ලේකම්ම ගන්න බැලුවා. ලේකම්ම ගන්න බැරි වුණා. 2024 අප්‍රේල් මාසයේ 9 උදේ 6:30 වෙනතුරු වැඩවලන ලේකම්වරයා ඒගොල්ලන්ට අන්න ගන්න බැරි වෙලා තිබෙනවා. නමුත් ඒගොල්ලෝ වෙට්ටුවක් දාලා වටෙන් ගිහිල්ලා වැඩේ සෙටල් කරගෙන තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චෝදනාවක් තියෙනවා. සාර්ථි මාධ්‍ය සාකච්ඡාවක් කරලා තියලා කියනවා මේ රැස්වීම නීති විරෝධී රැස්වීමක්. එක, ඒ කියන්නේ සභාපතිවරයා විසින් කැඳවන්න ඕනේ. ඒකෝ සභාපතිවරයාගේ යන පරිදි ලේකම් මගින් මේක කැඳවන්න ඕනේ. නමුත් ඒක එහෙමනේ මේ වෙලා තියෙන්නේ. එතකොට මේක දේශපාලන මණ්ඩලයක් ලෙස පිළිගත හැකි එකක් නෙවෙයි කියලා. ඒ වගේම කියනවා පිටස්තර පුද්ගලයෙකු වෙච්ච චන්ද්‍රිකා කුමාරතුංග මේකට සහභාගී වීම ප්‍රශ්නයක්, මොන පදනමින්ද කියලා අපි අහනවා. එතකොට මේ ඇගේ හයියට තමයි මේ තීරණ අරගෙන තියෙන්නේ කියලා. අර මං කිව්ව දෛවයේ සරමක් කියලා ඒක තමයි. මෛත්‍රීපාල සිරිසේන රැස්වීමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. ඒ මූලස්ථානයේ රැස්වීම තියන්නේ නිලතල තනතුරු තානාන්තර සම්බන්ධ තීන්දුවක් ගන්න නෙවෙයි, ආරාධිතයෙකුට දේශමයක් පවත්වන්න එන්න කියලා පළමු ආරංචියේ හැටියට පාටලි චම්පි කරනවකට පස්සේ අධිකරණ විශේෂ භාර ඇමතිවරයා නිසා විජේදාස රාජපක්ෂට මේක දුන්නා, විකුණුවා. ඇවිල්ලා ඉන්නකොට ජාතික සංවිධායක භාණ්ඩාගාරික සහ තව මොකක් හරි තනතුරක් දුමින්දගේ, අලගිය වන්නගේ සහ අමරවීරගේ තනතුරු අහෝසි කරන්න තීරණය කරා. මේ රැස්වීම් දෙක මෙහෙම තියලා ගත්තම මේ රැස්වීම් දෙකේම නිල බලයෙන් තනතුරු සම්බන්ධ තීරණ ගැනීමේදී හින්න බැරි පුද්ගලයෝ දෙන්නේ මේ රැස්වීම් දෙකේම ඉඳලා තියෙනවා. ඔය නීති විරෝධී රැස්වීමයි කියලා කියන නිමල්ව සභාපති වැඩබලන සභාපති කරපු රැස්වීමේ චන්ද්‍රිකා කුමාරතුංග ඉඳලා තියෙනවා. දුමින්දලා අමරවීරලා අලගිය වන්නලා එළවපු රැස්වීමේ විජේදාස රාජපක්ෂ ඉඳලා තියෙනවා. ඒ රැස්වීමත් විජේදාසපුර රැස්වීමත් තනතුරු තානාන්තර සම්බන්ධයෙන් තීන්දුව ගැනීම අරඹයා රැස් කරපු රැස්වීමක් නෙමේ. එහෙයින් ඒ තුල තීන්දුව ගැනීම නීති විරෝධී. මේක කැඳවීමට බලයක් නැති පුද්ගලයෙකු විසින් සිදු කරනු ලැබූ කැඳවීමක් නිසා ඒ රැස්වීම නීති විරෝධී කියලා. ඔය දැසිරි වෙලෙව්වා ලේකම් කමෙන්.
දාසිරි එලෙවුවට පස්සේ දාසිරිට කියලා තිබුණා පස්සේ ලේකම්කම හැර වෙන ඕනම එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ සභාපතිකම නෑ නෑ සභාපතිකම කොහොමවත් දෙන්නේ නෑ ලේකම්කම හැර වෙන එකක් දෙන්නම් කියලා. ඒකට පඬුස්මෝර ආසන සංවිධායකකම වගේ එකක් වෙන්නද මං හිතන්නේ ඉල්ලයි කියලා හිතන්නත් ඇති. කොහොම නමුත් මේ දැන් එහෙම තමයි. ඒ කියන්නේ එකෙක් නිසිනින්දේ විවස්ථා කුමන්ත්‍රණ කරගෙන 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 යනවා. ඒ තියරිම ඒ විදිම ඒ පිළිවෙලම අවසානයේදී Tamanට කෙලවෙන්නත් අනිත් පැත්තෙන් පාවිච්චි වෙනවා. මේක එහෙන ආතල්. දැන් අපිට තියෙන්නේ පොප්කෝන් කකා බලාගෙන ඉන්න. තව පොප්කෝන් කන්න හුඟක් දේවල් ඉස්සරහට වෙන්න නියමිතයි. දැන් විවස්ථාව සංශෝධනය කරලා පක්ෂේ නායක කියලා තනතුරක් හඳුන්වා දෙන්න යනවා කියලා කියනවා. විවස්ථාවත් මේ අල්ල පණල්ලේ සමහර විට මේ වෙනකොටත් ලියලා ඉවරයි. ඊට පස්සේ ඊළඟට මධ්‍යම කාරක සභාව වැඩබලන සභාපතිවරයා විසින් කැඳවලා ලේකම්ගේ වගකීම් දැන් මං හිතන්නේ දුමින්ද දිසානායකට ජාතික සංවිධායක හැටියට ඒක බලන්න කියලා තියෙන ඔය අලුත් එකේ. පද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පදනම් ආයතන ශාඛාව. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිසේන පාර්ශ්වය ඒක අභියෝග කරමින් ඉන්නවා. මේක මධ්‍යම කාරක සභාව කැඳවලා සමස්ත ලංකා කාරක සභාව කැඳවලා මේක අනුමත කරගෙන චන්ද්‍රිකා කුමාරතුංග නායකයව කරගෙන පක්ෂයේ ඊට පස්සේ මේ කණ්ඩායම ස්ථාපිත කරගත්තාට පස්සේ ඊට පස්සේ නැවත වතාවක් අර තිබ්බා ඉස්සර තිබ්බා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය මහජන පාර්ශ්වය කියලාද මොකක්ද එකක් තිබ්බා නේද මේ කවුද මේගොල්ලෝ හිටියේ මංගලලා එහෙම හිටියා ම පාර්ශ්වයේද මොකක්ද කියලා ඒ වගේ සි පාර්ශ්වයයි ච පාර්ශ්වයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ච පාර්ශ්වය චන්ද්‍රිකා පාර්ශ්වය ච නෙමෙයි ච පාර්ශ්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සි චි නෙමෙයි සි පාර්ශ්වය ඒක සිරිසේන පාර්ශ්වයේ බවට පත් වෙනවා. දැන් රටේ নানা ආකාර ප්‍රශ්න තිබුණත්, කොතෙකුත් ප්‍රශ්න තිබුණත්, ඒගොල්ලන්ට දැන් මේ තනතුරු තානාන්තර සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එක කට්ටියක් චෝදනා කරනවා චන්ද්‍රිකා කුමාරතුංගට දැන් අවුරුදු 80ක් දුකෝද මේක අතාරින්න කල්පනාවක් නැහැ මාර තණ්හාවක් කියලා. මෛත්‍රීපාල මුන්නහට 18යි නෙමෙයි. මෛත්‍රීපාල මුන්නහට එතකොට දැන් 70 ගණනක් එන 80කට කිට්ටු මට්ටමේ ප්‍රමාණයේ වයසක තමයි ඉන්නේ. මුන්නහට මේක අතාරින්න උවමනාවකුත් නැහැ. සාමාන්‍යයෙන් ලෝක රටවල් වල එහෙම වයස කියන එක ප්‍රශ්නයක් නෑ. දැන් ඔය කිව්ව ගමන් ජෝ බයිඩන් ටාච්චරයි, මහතිර් මොහොමඩ්ට මෙච්චරයි, ලී ක්වාන් යූ ටාච්චරයි, නරේන්ද්‍ර මෝඩිට මෙච්චරයි, මන්මෝහන් සිංට මෙච්චරයි. එහෙම එහෙම එනවා ලයිස්තුවක් බතබත. එහෙමනම් ඇයි මේ අයින් වෙන්නේ කියන එක. හැබැයි මිනිසුන්ගේ වයස නෙමෙයි. දැන් එහෙම ගත්තම දැන් සාමාන්‍යයෙන් යුරෝපා කලාපයේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් තරුණ දේශපාලන පක්ෂවල නායකත්වයට පත් වෙන මෙම සම්බන්ධයෙන් ප්‍රකටත්වයක් තිබෙන එක. මේ මොහොතේ ඊළඟ ජනාධිපති ධුරේ කරට කරන අවසන් ජනාධිපතිවරණෙත් කරට කර ගිය දෙවෙනි ස්ථානයටපත් වෙච්ච කියන්නේ පළවෙනි වටෙන් දිනලා දෙවෙනි වටේදී පරාජයටපත් වෙච්ච මාර්ලුපෙන් නියෝජනය කරමින් ඉන්න දේශපාලන පක්ෂය ප්‍රංශේ නායකයා කරලා තිනු අවුරුදු 28ක කොල්ලෙක් ජෝතන් බදෙල්ලා. එතකොට දැන් මැක්‍රෝන් තමන්ගේ අග්‍රාමාත්‍යවරය හැටියට අවුරුදු 35ක කොල්ලෙක් තෝරගෙන තිනවා මේ තමන්ගේ අග්‍රාමාත්‍යවරය හැටියට. මේවා මේ හෙන සූපින් රටවල් නෙමේ, හොඳේ අක්කර දෙකමාර තුනේ රටවල් නෙමේ. ලෝකේ මොන අතින් ගත්තත් ප්‍රබලම රාජ්‍ය මෙතන. ඒවා ඒ තරුණයෝ කරගෙන යනවා. සමහර රටවල් වයසක මිනිස්සු කරගෙන යනවා. තරුණද වයසද කියන එක තීරණය වෙන්නේ නැහැ දේශපාලනේ. අත්‍තර මේ මිනිස්සුන්ට කැපැසිටි එකක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කැපැසිටි එකක් නැති ප්‍රශ්නේ. උන්ට සිහියක් නැහැ මේවා කරන්න. තනි අඩුම තරමේ තනියකට බඩු තනියම බඩු ලිස්ට් එකක් දීලා කඩේ යවන්න ෂුවර් බඩු නෙමේ ඔය කට්ටිය. ගිහිල්ලා අපව එක්කෝ මගේ වැටෙනවා, එක්කෝ 80ෙන් ගිහිල්ලා පාර මැද්ද ගිහිල්ලා මොකක් හරි වාහනයකට හැප්පෙනවා, එක්කෝ කාණුවක් පල්ලේ අදගෙන වැටෙනවා, එක්කෝ ගේන්න කියන එක නෙමේ ගේන්නේ. එහෙම ප්‍රශ්න හුඟක් තියෙන කට්ටිය. ඒතර මේගොල්ලෝ මේ ජාතික දේශපාලනයේ සම්බන්ධ මෙහෙයුම් තීරණ ගැනීමට ඉදිරිපත් වීම කියන එකයි ප්‍රශ්නේ. එතකොට මිනිහෙකුට සිහිය තියෙන්නේ කොච්චර කාලයක්ද? අවුරුදු 100ක්ද? ඒ අවුරුදු 100ව දේශපාලනය කිරීමේ ගැටලුවක් නෑ. හැබැයි මිනිහෙකුට අවුරුදු 55 60 වෙනකොට තමන්ට තේරෙනවා නම් මේ දේශපාලනය කරනවා තියා මාව පාලනය කරගන්නවත් මට හරි අමාරු තත්ත්වයක් තියෙන කියලා මේවා අතහැරලා දාලා නිකන් ඉන්නවා. මේගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ අනික හැම එකකටම තේරෙනවා මුන්ට දේශපාලනය තියා උංග පාලනය කරගන්නවත් හැකියාවක් නෑ. හැබැයි උංග පාලනය කරගන්න එක අමතක කරලා කියන්නේ උංග පාලනය කරගන්න බෑ කියන එක අමතක කරලා උංගනවා මේ රාජ්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන්. අවුරුදු 70 80 ඉන්න කට්ටිය 60ට වඩා වැඩි කට්ටිය අතරම කවුරු ගත්තා? තව පරිම අවුරුදු 30ක් මේ දේශපාලන අනාගතය තීරණය කරයි. අද 60යි 30යි කියන්නේ අද 60ක ඉන්න කෙනෙකුටත් අවුරුදු 90ක් තව තියෙකින්. ඒගොල්ලෝ තීරණය කරන්නේ කාගේ අනාගතයද? මේ වෙනකොට අවුරුදු 40 විතර ඉන්න
තව 30ක් ගියාමත් අවුරුදු 70ක් විතර වෙන අය. 30 ගණන් වල ඉන්න තව අවුරුදු 30කට පස්සෙත් අවුරුදු 70 වෙන්නේ නැති අද තරුණයින්ගේ ජීවිතේ අනාගතේ. අවුරුදු 10ට අඩු 10 20 අතර ඉන්න තරුණයෝ සහ අවුරුදු 30ට වඩා අඩු කණ්ඩායම්. තව අවුරුදු 30කට පස්සෙත් ඒගොල්ලෝ අවුරුදු 30 40 50 ගණන් වල මිනිස්සු. අන්න ඒ මිනිස්සුගේ ජීවිතේ තීරණය කරන්න තමයි මේ හරියට කල්පනා ශක්තියක් නැහැ, විදගන්න බෑ, කල්පනා කරන්න විදිහක් නැහැ, කෑමක් බීමක් නැහැ, නිින්ද යන්නේ නැහැ, රැට නිින්ද යන්නේ නැහැ, දවල්ට හැරලා ඉන්න බෑ. මේ නානා ප්‍රකාර මානසික සහ ශාරීරික ගැටලු ගණනාවක් තියෙන මිනිස්සු ඇවිල්ලා මේ තව අවුරුදු 30ක 40ක ලංකාවේ දේශපාලනේ තීරණය කරමින් ඉන්නවා. ඛේදවාචකයක් නෙමෙයිද? ඛේදවාචකයක්. ප්‍රශ්න තියෙන මේක ඛේදවාචකයක් කියන එකවත් හුඟක් අයට තේරෙන්නේ නැති ප්‍රශ්නෙ. එවැනි පසුබිමක මේ දැන් ලංකාවේ දේශපාලඥයෝ හෝ එහෙම නැත්නම් මේ දේශපාලනේ සම්බන්ධව උනන්දු අය රාජපාලනය කියන සබ්ජෙක්ට් එක අතහැරලා දාලා වෙන වෙන කොම්පාර්ට් කරනකොට මේ රාජපාලනය කිරීමේ වගකීම විවිධ අය ගන්නවා. සමහර රටවල් වල හමුදාව ගන්නවා. يعني හමුදා පාලනයක් නැති කර ගන්නවා. මොකෙක් හරි කැප්ටන් කෙනෙක් හරි කර්නල් කෙනෙක් හරි මොකෙක් හරි අර ඇවිල්ලා එහෙම නැත්නම් ජෙනරාල් කෙනෙක් ඇවිල්ලා ගැව්වා. ගත්තා ඌ තමයි එතනින් එහාට මේක පාලනය කරන්න. ඒකට ලොකු බටැලියන් එකක් ඉන්නවා. දාස් ගානක බලයක් තියෙනවා. එක කමාන්ඩ් එකකින් ඒ ඔක්කොම වැඩටික් කරගන්න පුළුවන් ගන්නවා. මොකද දේශපාලඥයෝ කියන්නේ උන් රාජපාලනය කියන එක අර අනික් හුඟක් ඒවා කරනවා. එක්ක දේශපාලඥින් මේ රාජපාලනය කරගන්න කැපැසිටි එකක් නැහැ. එතකොට ඔය හමුදාවල ඉන්න නිකන් අවුරුදු 40 50 ගණන් වල එක නාඩිකාරයෙක් නහරකාරයෙක් සෙට් වුණාම මේක ගහලා ගන්නවා. එහෙම නැත්නම් මේක සිවිල් යුදමය තත්ත්වයකට යනවා. ඒ කියන්නේ වෙන කවුරු හරි කැරලි කණ්ඩායම් හදාගෙන මේ රාජ්‍ය බලයත් පත් කර ගැනීම වෙනුවෙන් සටන් කරනවා. අරුන්ට ඒකට ඒ හයිය නැහැ. සම මිනිස්සුත් අතර මේගොල්ලන්ට සමහර අවස්ථාවන් වල මේ උදව් කරනවා. ලෝකෙ හුඟක් රටවල් වල ඒ ජාතිය කැරලි ගිහින් තියෙන්නේ මිනිසුන්ගේ පුරවැසියන්ගේ සහාය ඇතිව. එහෙම නැත්තම් මේවා පාතාල සහ පොලිස් රාජ්‍යයන් බවට පත් වෙනවා. දැන් මේකේ මේ තුන්වැනි එක ක්‍රමෙන් සිද්ධ වෙමින් තිබෙනවා. ඔය පා දුක්ක හොරණ පැත්තේ නඩුවකට ගිහින් යන දෙන්නෙකුට ත්‍රිවිරෝධ රථයකින් යනකොට කාර් එකකින් ඇවිල්ලා වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ එන හිමාන පළාතක පොලිසිය తాවකාලික මුරපොලක් දාගෙන ඉඳලා මිනිහෙක් බයිසිකලේ යනවා. ඒ මිනිහාට නවත්තන්න කියනවා, නවත්තන්නේ නැහැ. උඹට වෙඩි තියෙනවා. එයා පැනලා යන්න ගිහින් තියෙන්නේ සාමාන්‍යයෙන් අලිනාවන්න පුළුවන් වලවල් තියෙන පාරක. හරි. දැන් සාමාන්‍යයෙන් බයිසිකලයක පැනලා යනවා නම් තෝරගන්නේ මෙහෙම තියෙනවා නිකන් පොඩි කාපට් පාරක්. මේ තියෙනවා අලිනාවන්න පුළුවන් පාරක්. අතන පොලිස් කාරින්ටත් බයිසිකල් එහෙමනම් තියෙන්නේ. මොකද්ද තෝරගන්න පාර? උන්ට මොක තිබ්බත් ඇරලා යන්න පුළුවන්, තරමක් වේගෙන් යන්න පුළුවන්, බාධාවක් නැතුව යන්න පුළුවන් පාර තමයි තෝරන්නේ. හැබැයි ওই කැලියක් අස්සට ගිහිල්ලා වෙඩි තියලා කොහරි මැරුවා. එයා රණවිරුවෙක්. මොකද මැරිච්ච එක රණවිරුවෙක්. ඒ රණවිරු කියන එකෙන් ගැලවෙන්න ගුවන් හමුදාව මාධ්‍ය නිවේදනයක් ගහලා තිනවා. එයා මේ ගුවන් හමුදාවට ආවේ 2009 ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ ඒ නොකිය කියන්නේ යුද්ධෙන් පස්සේ ආපු කට්ටිය. එහෙම නිකන් අර රණවිරු කියන කැටගරියට එහෙම දාන්න එපා කියන එක තමයි ඔය ඒගොල්ලෝ නිවේදනයක් ගහලම කියලා තියෙන්නේ. පොලිසිය කියනවා මෙයා තමයි මේ වෙඩි තියලා තියෙන්නේ. මෙයාට ඔය දුබායි වල ඉන්න කාගෙද සම්බන්ධයක් තියෙනවා. එයා තමයි ගෙවල් දොරවල් ගන්නත් එහෙම උදව් කරලා තියෙන්නේ. බ්ලා 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 කියලා හැල්ලක් කියනවා. ඝාතනයට ලක් වෙච්ච පුද්ගලයාගේ මවහෝ ඥාතියෙක් කියනවා මේ පුද්ගලයා මේක කසාද බැඳලා හිටියෙත් නෑ, බඳින්න ඉන්න ළමයාගේ ගෙදර ගිහින් ඉන්නකොට තමයි මේ වෙඩි තියලා තියෙන්නේ. පොලිසිය කියනවා මේ පුද්ගලයා පොලිසියට වෙඩි තිබ්බා, පසුව පොලිසිය මේ පුද්ගලයාට වෙඩි තිබ්බා කියලා. අසල්වාසීන් කියනවලු එක වෙඩි සද්දයයි ඇහුණේ කියලා. ඒ කියන්නේ අනිත් වෙඩි සද්ද ඔක්කොම නිකන් සද්ද නැතුව ගියා. වෙච්චා. යාර ඩෝන් එක විතරයි ගමට ඇහිලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම සද්ද නැතුව ගිය වෙඩි. ඒ සරප්පු දෙක ඒ පුද්ගලයාගේ නෙවෙයි ලු පවුලයි කිය. ඒ හෙල්මට් එක ඒ පුද්ගලයාගේ නෙවෙයි ලු. එතන තිබ්බා කියන ෆෝන් එක ඒ පුද්ගලයාගේ නෙවෙයි ලු කියලා පවුලයි කියනවා. කොඩමත්තර ආතල්කමක් දන්නවද? දැන් මේ පුද්ගලයාට තියෙන චෝදනාව කුලියට මිනි මරනවා කියන එක. කුලියට මිනි මරන්නේ කවුද? රණවීරු. කවුද? ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ මේ වෙනකොටත් ඉන්න කෝපරල් කෙනෙක්. ඩුබායි වල ඉන්න පාතාලකාරයෙක්ගෙන් කොන්ත්‍රාත් අරගෙන කුලියට මිනි මරනවලු. ඒ කියන්නේ මේ රට දැන් අවසානේ මේක බේරගන්න වෙලා තියෙන්නේ කාගෙන්ද?
මේක බේරගන්න වෙලා තියෙන කියන්නේ දැන් පාතාලෙන් මේක බේරගන්න යන්නේ රාජ්‍ය ආරක්ෂක අංශ. කුලියට මිනි මරන්නෙත් රාජ්‍ය ආරක්ෂක අංශවල සමාජිකයෝ. පිළි අරගෙනක් තියෙනවනේ. ඒ කියන්නේ පොලිසිය කියනවා මු කුලියට මිනි මරපු එක කියලා. එයා ෆෝස් එක කෙලින්ම කියලා දෙනවා ඔව් අපේ තමයි අපේ තමයි අපි පිළිගන්නවා. එයා අපේ තමයි කියලා. ඒ මොකද්ද මේ මේ කියන්නේ රට රකින්න කියලා අපි උන්ට පඩි ගෙවලා. අපි කියන්නේ රටේ මිනිස්සු පඩි ගෙවලා පහසුකම් දීලා ඕටි බටා ගෙවලා සැලියුට් ගහලා පෝලිං වල ඉන්න නැතුව ඉස්සරහට යන්න දීලා යුනිෆෝම් එක ඇඳගෙන ආපුවාම බැංකුවෙත් ඉස්සරහට යන්න දෙනවා පොලිසියෙත් ඉස්සරහට යන්න දෙනවා පොලෙත් ඉස්සරහට යන්න දෙනවා වැසිකිලි පෝලිමෙත් ඉස්සරහට යන්න දෙනවා යන්න යන මහත්තයා රට බේරගෙන අමාරු මහන්සිනේ යන්න. හැබැයි දැන් අවසානයේ ඒ එහෙම සිද්ධි වුණාම කොහෙද අහුවෙන්නේ? ඒ කට්ටිය රකින්න කට්ටිය අතර තමයි ඔය රට රකින්න අපේ විරුවා කියලා ගෝඨාභය මේ මේකක් ලියලා තිබුණා. ඒක මම කොමේ අමාරුම වැඩේ තමයි රට රකින්න ආපු එකගෙන් රට රැක ගන්න එක කියලා. දැන් මෙහෙම වෙනකොට අපිට කියන්න තියනේ රට රකින්න ආපු යවුන්ගෙන් මේ රට රැක ගන්න එක තමයි අමාරුම වැඩේ. කියන්නේ ඒක තමයි වැඩේ. වැඩක් හැටියට කරන්න තියෙන වැඩේ කියලා. දැන් හුඟක් වෙලාවට නිකන් ඉන්නකම මම Google එකේ සර්ච් මම කලින් තියලා දෙනවා මේක. Google එකේ සර්ච් කරන්න මේ හිටපු හමුදා සෙබලා හමුදාව හැර ගිය හරි හිටපු සොල්දාදුවෙකු වගේ ඒවා නිකන් Google එකේ සර්ච් කරලා කීපයක් බලන්න. එහෙම නිකන් හිටපු හමුදා සෙබලෙක් ජිනස් වාර්තාවක් තියලා මහ පිංකමක් කරලා වගේ වනේ මේ ඉන්නේ. මොකක් හරි එකක් තියෙනවා වෙඩි තියෙනවා මිනි මරලා තියෙන හිටපු එකේ. මොකක් හරි අපරාධයක් කරලා තියෙනවා ඒකට සම්බන්ධයි පැනලා ගියේ කියලා. එහෙම කිව්වම විශාල ප්‍රමාණයකට හමුදාවේ කියයි පොලිසිය කියයි කමාන්ඩෝ කියයි නිකන් කුඩුකාරින්ගෙන් තර්ජනය තියනවා කියලා මිනිස්සු නන්නත්තාරේ ගිහිල්ලා හැංගිලා ඉන්නවා. සමහර මිනිස්සු හැංගිලා ඉන්නේ කොහෙද කියලා හෙව්වම තේරෙනවා කොහෙද හැංගිලා ඉන්නේ කියලා. හරි හැංගිලා ඉන්නේ ආරක්ෂාව තියෙන තැන්වල. හරි එයාස්සේ දැන් අර මොකද විවාදය පිළිබඳ කොට පටේකුත් යනවා. ඒක සත් දෙකක් ගාගෙන යන්න ඕනේ. ඒක මොකදනේ සිරසද කොහෙද අනුරගෙන් හෙව්වට පස්සේ අනුරගෙන් ඔළු මේ අවුලන්නේ ලෑස්ති. නලින්ද තමයි එක කෝඩිනේට් කරන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ නලින්දත් එක්ක කතා කරලා මේකේ අප්ඩේට්ස් ගන්න කියන එක. ඊට පස්සේ සජිත්ගෙන් කතා කරවලු මම ලෑස්ති මම එක සම්බන්ධීකරණය කරන්න නම් කවුරුත් දාලා නැහැ. හැබැයි ඉතින් එමෙල ලොකු කලබලෙකුත් නැහැ අප්පා. එහෙම මොකද කියන්නේ? කලබල වද දෙන්න එපා ඕයි කියලා නේ කියන්නේ. එහෙම කලබලයක් නැහැ හදිස්සියක් නැහැ හිමින් කරමු. අනු සජිත් විතරක් නෙමෙයි අත්‍තර මේ කියන්නේ ජනාධිපති අපේක්ෂකයෝ එනවා නම් අවසානාත්මකව ජනාධිපති අපේක්ෂකයෝ නම් කරගත්ත වෙලාවක මේ පූදින්න කලින් මේවා කරන එක කොහොමවත් තේරුම්ම නැති වැඩක්. ඒ සියලු අපේක්ෂකයන් ඒ සියලු අපේක්ෂකයන්ගේ ලයිස්තුවට ඔය සියලුම දෙන අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ එනවා නම් නාමල් රාජපක්ෂ එනවා නම් මගින් අපේක්ෂකයෙක් හැටියට එනවා නම් ඊට පස්සේ වත්තරමුල්ලේ සීල රතනහාමුදුරු එකක් ෂුවර් මොදි මොකා ආවත් මොකාවේ නැතත් විධිමත් ආරාධනාවකින් කතා කරලා කිව්වොත් අපි ආර්ථිකයේ සම්බන්ධ විවාදයක් තියෙනවා අවසර ඔබ වහන්සේත් වඩින්න කියලා. ඔය කාටත් කලින් බත්‍රමුල්ලේ සීල රත්නහාමුදුරුව ඔය විවාදෙට එනවා. හරි එතකොට එහෙම දාලා මේ ගෙවල එහෙම නැහැ මේ මේ ඇඩ් නෙමෙයි ඈ මේ පාවු කිතින් මේ මොනසයා මේ එහෙනම් දැන් මේ විවාදෙට ලෑස්ති වෙනවා කියලා. හරි අපි හිතමු දැන් සජිතුයි අනුරයි දෙන්නගේ සාකච්ඡාව මොකද මේ විවාදයක් යනවා කියලා. ඒතර මේ විවාදේ එක විවාදේ අපි බලන්න ආසාවෙන් ඉන්නවා. නායකයෝ දෙන්න ඇවිල්ලා මේ විවාදේ කරගන්න අපූර්ව බලන්න පුළුවන්. අපිට කවුද නාන්නේ කියලා බලන්න පුළුවන්. කවුද හාන්නේ කියලා බලා ගන්න පුළුවන්. සහ මේ ඔය කාගේ කෙලි අපිට බලා ගන්න පුළුවන්. කාගේ කෙලි. හොඳේ. ඒ කියන්නේ දැන් එහෙම වුණාම සජිබේ කට්ටිය කියනවා අනුරයට බෑ. අනුර කුමාරගේ දායක ස්වභාවය කියන සාච්චියා එක්ක මොන විවාදයක් නෙවෙයි වෙන පල් මොඩයා කියලා මං කියන්නේ. හරිද මොකා හරි මේකේ අවසාන මොකක් හරි තීරණයක් තියෙනවනම් දෙපැත්තම චණ්ඩි වගේ වැටගාව වැටමායිමට අවිල්ලා නිකන් එහෙට එකකුණු හරපෑයි මෙහෙට එකකුණු හරපෑයි කියන හරි පොඩ්ඩයි ඉන්න ඔන්න ඉන්නේ අයින් කෙරුවා මෙන්න පොල්ල එක જાතිය ගහෙන් කැපුවේ එක බර පොල්ල එක දිග පොල්ල ඉවරනකම් ගාගනි එකෙක් ඉතුරු වෙනකන් ගහගනින්. ඒක කියනවා දැන් එහෙම දැන් ඉනි එහෙම ඇරලා වැඩේට සෙට් කරනකොට පොඩයින් පොඩ මේ නාලා වෙන්න බත් එහෙම බත් කාලේ තේ එකක් බීලා හිටියනම් හොඳයිද මන්දා වගේ එක වැගේ තරකට තල්ලු වෙනවා නම් කවුරු හරි මං කියන්නේ කමක් නැහැ
ආරාධනා කරපු පාර්ශවම එහෙම නැත්තම් නිකන් වැඩි අර අර මුලින්ම වැටයිනට ආපු එක එහෙම පහුබහිනවා නම් තමයි පොඩ්ඩක් අවුල තියෙන්නේ. මොනවුත් ඉතින් විවාදේ එන ඇතල් විවාදේ අපිට වඩා එන ඇතල් රනිල් වික්‍රමසිංහටයි මහින්ද රාජපක්ෂටයි සහ බැසිල්ලට සහ ඔය දෙකටම කෙල වෙනකම් බලාගෙන ඉන්න කණ්ඩායමට. මේක නිකන් මෙහෙම සීන් එකක් මේ විවාදේ. මම කියන්නේ මේ විවාදෙට කවුරු ගියත් නොගියත් මේ විවාදේ තිබ්බත් නැතත් මගේ අදහස. අර මේ කවුරුද අපිට කෙල්ලෙක් ඉන්නෝ. ඒ කෙල්ලට ඇත්තටම වෙන බර ෆෑ එකක් තියෙනවා. ඒ කෙල්ල හැබැයි තව කොල්ලෝ දෙන්නෙකුට හෝප්ස් දීලා තියෙනවා. ඒ කෙල්ල වෙනුවෙන් අර කොල්ලෝ දෙන්න ගහ ගන්නවා. වැඩියෙන්ම ආතල් එකේ බලාගෙන ඉන්නේ කවුද මේක? කෙල්ලද නැහැ. අර කෙල්ලගේ සිරා කොල්ලා. හරි, එහෙම නැත්නම් ඒකට ට්‍රයි කරලා බැරි වෙච්ච එකෙක්. දැන් මේක මේ වෙන්නේ මේක තනතුරක් තියෙනවා. ඒ තනතුරට මේ කට්ටිය දැන් මේ පොරබදිනවා. මේක මේ ෆෝම් කරලා දාලා නිකන් ඉන්නවා. අරකට ට්‍රයි කරලා බැරි වෙච්ච උන් ඒක දැන් දාගෙන දැන් යාළු වෙලා ඉන්න කොල්ලා. එතකොට දැන් එහෙම අමා රාතල් එකක් ගන්න අවසානේ මොකද්ද වෙන්නේ? අවසානේ එකෙන් මරුණු තනික හිරේ තුවාල වුණු දෙන්නටම තුවාලයි. මරු ඉතින් මරු මං කියන මරේ මරු දුනිය විවාදෙපා කියලා නේ මං කියන්නේ. මරු විවාදෙ මරු කියලා කියන්නේ. දැන් අතරම සජිත් ප්‍රේමදාසගේ පාර්ශවෙන් මෙහෙම විශ්වාසයක් තියෙනවා. සජිත් හිටන් ඉන්නවා. දැන් එයාගව ටොබ්බඩු ටිකක් ඉන්නවා. හර්ෂ, ඉරාන් සහ කබීර් වගේ කණ්ඩායම. NPP එකේ ඔක්කොම කරන්නේ අනුර. ඒතර අනිත් අය මේ ගැන දන්නේ නෑ වගේ එකක්. එවැනි පසුබිමක මංගාව ඉන්න සුපිරි බඩු ටික දම්මලා මං ගහනවා. ඒතර අරුන් චොර චොප්ප වෙන්න ගහනවා වගේ එකකට තමයි වැඩේ මුලින් සෙට් උනේ. දැන් මේක අවසානේ ගිහින් මේක නායකත්ව මට්ටමට ඇවිල්ලා අනුරගේ සජිත්ගේ ෆයිට් එකක් වුණාම සජිත් අත්‍රම සජීවී දේශපාලන විවාද කියන ඒවා කරන්න බෑ. සජිත්ගේ ඉතිහාසය දේශපාලනය කියලා කියන්නේ කතා පැවැත්වීම සහ TV එකේ නිවුස් වලට කතාව දමා ගැනීම. සජිත් එහෙම විවාද වලට එන්නේ නැහැ. ප්‍රති අදහස් වලට ප්‍රතිචාර දක්වීමේ හැකියාවක් සජිත්ට නැහැ. සජිත් කවද්ද එහෙම විවාදයකට ඇවිල්ලා තියෙන්නේ? පාර්ලිමේන්තු විවාදයකට එනවාද? පාර්ලිමේන්තුවෙත් කරන්න මොකද අර 29(2) කියලා අරගෙන හැල්ලා ක්ලියර් දෙනවා කවුරු හරි මේක කියවනු. ඊට පස්සේ තව කොහේ හරි මොකක් හරි මැද්දෙන් එහෙම එකක් නැගිට්ටොත් එහෙම ආයර ලියාගෙන ආපු එකම ආයර හැල්ලම කියවනවා. ඒ ඇරෙන්ඩ නිකන් තාර්කිකව මූණට මූණ විවාදයක් වගේ එකකදී මම කියන්නේ සජිත් එක පෙන්눔 කරන ඉතිහාසයේදී සමහර ලාවට ඒ විවාදෙට ඇත්තරම ගියොත් මම කියන්නේ සජිත් ඔයා සමහර විට නෙවෙයි බොහෝ විට ඔයා දක්ෂයි. ඔයා හැම දෙයකටම දක්ෂයි. විවාදෙට අනුරට වඩා දක්ෂ වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මන් කරලා සම්බන්ධීකරණයට කවුරු හරි පත් කරන්න, ඔයාට සම්බන්ධීකරණයට කවුරු හරි පත් කරන්න බැරි නම් ඔයාම වැඩි සම්බන්ධීකරණය කරගෙන හරි මේ විවාදේ බලන්න අපි හරි ආසාවෙන් ඉන්නවා. එතකොට අපිටත් මුග කාලෙකින් පොප්කෝන් එක කන්න බැරි වුණා නේ. කියන්නේ මොකක් හරි එකක් බලාගෙන නිකන් එන ආතල්යක් ගන්න බැරි වුණා නේ. දැන් එහෙම බලලා ආතල් ගන්න ක්‍රිකට් උත් නැහැ. එහෙම බලලා ආතල් ගන්න වෙන නිකන් වෙන මුකුත් උත් නැති එකේ අපිට නිකන් ආර්ථික සේ සම්බන්ධ විවාදයක් බලලා ආතල් ගන්නවා කියන්නේ නෙක්ස් ලෙවල් එකක් නේ. කියන්නේ අනික් රටවල් වලින් TV එකේ දාගෙන සතුටු වෙන්නේ මොනවද? ෆුට්බෝල් මැච් එකක් බලලා සතුටු වෙනවා. සංගීත ප්‍රසංගයක් බලලා සතුටු වෙනවා. චිත්‍රපටියක් බලලා සතුටු වෙනවා. ලංකාවේ ඉන්නේ දේශපාලන පක්ෂ දෙකක නායකින්ගේ ආර්ථිකයේ සම්බන්ධ විවාදයක් බලලා සතුටු වෙන තැනක. මං කියන්නේ අපි ලෝකේ අනික්කුන්ට වඩා කොච්චර දියුණු ජාතියක්ද? ඒ නිසා ඒ ලෝකේ අනික්කුන්ට වඩා අපි හුඟක් ඉස්සරහින් ඉන්නේ. අපි දියුණුයි කියන එක අපිට හිත හදා ගන්න, අපිට ඒ ආතල් එක ගන්න ඔගොල්ලෝ විවාද කරන්න. හරි, අපි ගිහින් එන්න. ආයතනසක හම්බෙමු.